සරංග එහෙම හිර වෙන්නේ නැහැ. මොකද අපි මේ පුරුදෙන්ට සරම් අහන අය එහෙම වෙන්න බෑ. ඔහෙ එහෙම වෙන්න බෑ කිව්වට දවසක් මට හිර වුණානේ. එහෙමනම් ඔහෙ වැරදිලා ඔහුගේ සරම කියලා හිතාගෙන පවුලගේ ස්කර්ට් එක ඇඳගෙන යන්න ඇති. ආ. පවුලගේ ස්කර්ට් එක යටින් අලි ඉන්න බෝඩරයක් තියෙනවද? අපේ පවුලේද? නෑ අපේ පවුල. ආයේ කැපුණා ජුණ්ඩකින්ද? මාත්‍යා අපි මෙතන සම්පූර්ණ කොණ්ඩ මිසක් කොණ්ඩ භාග කපන්නේ නෑ. ඒ උනන්න මට තියෙන කොණ්ඩ භාගයයිනි. හ්ම්. තියයි භාගයයි. අද කුසන්. බී! මන මගුලද මාත්‍යෝ කරන්නේ? කිචිනේ අපි උඹට මෙච්චර දුක් මහන්සි වෙලා ඉගෙනුවේ බාබර් සබ්බුවක් දාගන්නද? අපි රටේ ලෝකෙ මිනිසුන්ට මුහුණ දෙන්නේ කොහමද? ඉතින් තාත්තේ රස නැත්තම් මොකද කරන්නේ? රස නැත්තම් ගෙදර වෙලයිද පියා? අනුවන කමට තනියම නම් බොන්න එපා. දීලා බොන අයගේ අක්මා ඉදිමෙන්න එපා. මියගිය ඥාතීන් සිහි කරලා පොඩි එකක් දීලා යන්න. මම කටාරින්න? කොහ අගලේ? මං කෑවා. අනේ රත්තරන් මාමේ, ඒ අග්ගලේ දුන්නේ උඹට කන්න නෙමෙයි හක්ක පොම්බ ගන්න. කමන්ඩර් ජෝන් සීන කට්ටක. කවුරු? ජෝන් සීන මල්ලේ. ඉවසන්නනේ. ඔයාලා කියයි අයියේ කොහමද ඉවසන්නද? ගිය සතියේ තොදනේ ඉඳපු කෙනා. ජීවිතේ හැටි එහෙම තමයි මල්ලේ. හැමදේම මස්තිර. ඒක නෑ ඇත්තයි. ඒ උනානේ. අවුනන් දන් කුටි කණක ස්ථිර යන. මොකද්ද ඒක කියන්නේ? ගෙනියන්න එපා කියලා කියන්නේ? ගෙනියන්න එපා නම් ඕක ඔතල දීපන්, ඕකට ගෙදර ගෙනියන්න. ඔය ගෑණියෝ වැරෙන්න විඳපු දුක දාන්නේ අපිනේ. ගෙනියන්න. ඊයේ තවමට ගියා අලුත් කතුරක් ගන්න. උඹටත් එකක් ගත්තා. මොකක් හදන්නේ අපේ මොනේ දැරිගාන්ට? 38යි. දානවත් දෙක පල්ලෙහාට. අපි මෙච්චර මහන්සියලා මෙච්චර වියදම් කරගෙන උඹලට ගැන්නේ උඹ තාත්තා වගේම ටේලර් කෙනෙක් වෙනවා දකින්නද? 15යි. පහළවයි. පහළ කරන කකුල් දෙක. කමිසයක් විතරයි නේද මහනවා කිව්වේ? ඔව්. විල්සන් අයියේ කමිසයකටයි මෙසමෙන් ගන්න ඕනේ. එදින් මේ කමිසයට ගෝල්පියක් එන්නේ නෑ නේද? නෑ තමයි. මොකද කකුල් පලා කරගෙන? ඉතින් ඔහේ නිකුයි කකුල් පලා කරගන්න. මාම්මා කියන දේම කරන්න යන්න එපා. කොණ්ඩේ මෙතනින් ඉතුරු කළා. මේම රවුන්ඩ් එකක් කපන්න. ඊට පස්සේ මෙතනින් කොටටයි මෙතනින් දිගටයි කපන්න. මූණ නිකන් ඇලවෙලා අපි. ඊට පස්සේ මෙතනින් මෙහෙම කතිරයක් ගහලා කොණ්ඩේ තට්ටු තට්ටු රැලි රැලි කපන්න සායක් වගේ. මාර කැපිලක්නේ මහත්තයා ඒක. මේක කැටයන් කපන තැනක් නෙමෙයි, කොණ්ඩේ කපන තැනක්. බාබර සාප්පුව. කොණ්ඩේ ගැන තමයි මාත් කියන්නේ. හැබැයි ඉතින් ওই විදිහට නම් කපන්න බෑ මහත්තයා. එහෙනම් ඔය ගිය පාර කැපුවේ? ආ මං කැපුවා. ඔහේ තමයි කැපුවේ. එහෙනම් ඔහේ කියන්නේ නැති ඒ විදිහට කපන්න කියලා. මමත් ඔහේ කපලා දාන්න නැති. මම වචනයක් කිව්වේ නැහැ. මං හොදටම බීලා හිටියේ. මං කොණ්ඩේ කපලා ඉවරනකම් ඔළුව පාත් කරගෙන නිස්සද්දව හිටියා. එහෙනම් මමත් එදා ෂෝර් එකටම බීලා ඉන්නේ නැති. නැත්නම් මහත්තයා මට කවදාවත් ජීවිතේට ඔය තරම් ලස්සනට කොණ්ඩයක් කපන්න බෑ. මේ සැම්සන් අයියේ. ඕ කපලා අයින් කරන්න බැරි වෙයිද? ගැටේද? ඒක අහන්න ඕනේ දොස්තර මහත්තයගෙන්. මොකද අපේ પરම්පරාවේ ගැට කපන්න කවුරුත් නැහැ. ඔක්කොම ඉන්නේ කොණ්ඩේ කපන්න. ඒකට අපේ પરම්පරාවේ වැඩිපුර හිටියේ ගැට කපන්න. දොස්තරලා? නෑ නෑ. පිට් පොකට් කාර්. මේ වැඩේට අපි විතරක් උනන්දුලා මදි මහත්තයෝ. තමුණු තුනන්තු එඩ්රෝඩේ. මීට වඩා උනන්දුන්නේ බෑ මල්ලි. බඩා කුලන්නේ නැතුව මං කොහොමද හක් එක දාන්නේ? මට පුළුවන් ගන්න මේ අකුලන්නේ මීට වඩා කුලන්න බෑ. විශාල කරදරයක් උනානේ මේක. මහත්තයෝ අදහිරි වෙන්න එපා. තව ටිකක් බඩ අකුල ගන්න වෙරදරන්න. වෙරදරන්න?
දෙරදරන් නෙමෙයි තමුසල හදන්නේ මගේ බඩ බලන්න. අයිසෙ මේක වඩක් මිසක් කුඩයක් නෙමෙයි ඔච්චර ගුලන්න. තමුසල මෙෂමන්ට් හරියට අරන් නැහැ. ඒකයි මෙතන ප්‍රශ්නේ. මේ 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 මෙෂමන්ට් එක හරියට ගත්තා. එදා ඔච්චර බඩ තිබුණ නැහැ. නෑ 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 නෑ. එදා තිබ්බේ. අද උදේ ආවේ බඩ. නිකන් ඕයන්න. එහෙම හදිසියනවද බලවල්? මොකද නැත්තේ? අපේ ලොකු අම්මගේ දුවට ආවේ. අකුරු අතරේ සිර වීලා සිටිය කාලය දැන් නිම වීලා සිටිය කාලය දැන් නිම වීලා මේ මිසි කෙනෙක් නේ. ඇයි මිසි? මේ ලේඩීස්ලට කරනවද? මං ඇහුවේ මේ ලේඩීස්ලට කරනවද කියලා. අවුලක් නැහැ. කරනවා නම් කරමු. කො මෙතන ලේඩීස්ලට කරන බඩු මුකුත් නැහැනේ. තියෙනවා. එහෙනම් මට වැක්ස් එකක් කරලා, ක්ලීන් අප් එකක් කරලා, ඊට පස්සේ බොඩි ස්ක්‍රබ් එකක් කරගන්නත් ඕනේ. ආ මිසි ආවේ වාහනේ හදාගන්නද? වාහනේ? ඔව්. පිස්සු. ඕ හතුරෝ ඕ හතුරෝ ඕ අපගේ හතුරෝ. ශ්‍රී ලාංකේය සිනමා වංශ කතාවේ සිනහවට නව අරුතක් ඇන්දු ඔබේ මුවග සිනහව රැඳු. සිකුරු හතේ සුවඳ කොකාතුලින් සුවාසක් ප්‍රේක්ෂක සිත් සතන් විනෝදානන්දයට පත් කළ ගිරිරාජ් කෞශල්‍ය නවතම සිනමා නිර්මාණය කතුරු මිතුරු. පවුල මොකතර දිව්වේ? පිටේකුළු ඇතුළුවා කියලා. එහෙමනම් ටේලර් සපෝටේලා අඳන්නේ. තමුසේගේ මුස්පේන්තුකම ඉඳන් මුළු දවසම මස්තමල් දුවෙනවා. ලස්සනට දාපු තලිස් දෙකලකට එනකම් මේස් දෙක උස්සලා තිබුණු තඟකාර කෙලෙලොල් අහිංසක යුවතියකට. ඒත් මට ආදරය අහිමි වුණා. මං හරි ආසයි සුදු ගවුමට. ආසම ආසයි. ඈ සුදු ගවුමට ඔච්චර ආසයි නම් සුදු ගවුම මා ගත්ත නම් ඉවරයි. ඒකට තමයි ආවේ. ඈ එහෙනම් අඬන්න හිටිය මෙච්චෙල්ල වෙලාසන් කියන්න තිබුණානේ. මෙහට එනවා මෙෂමන් ගන්න. මේ මොකද මේ? තමසේර සුදු ගවුම මහල දෙන්න. පිස්සුද? මට නෙමෙයි. එහෙනම් අපේ පවුලට. යුද සමය අවසන්ය, දැන් බොන්නේ ජය පැන්ය. යුද සමය අවසන්, දැන් බොන්නේ ජය පැන්. කැපෙන කතුරෙන් නොකැපෙන මිතුරුකම. කතුරු මිතුරු.